भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स සත්‍යාවිය ඕමට්ඨෝටයිහ මානෝව මත්ථකේ සක්කාය දිට්ඨිප් පහනාය සතෝ බික්ඛෝ පරිබ්බජේති ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි මේ පින්වත් සෑම සියලු දෙනාම අද දවසේදී තම තමන්ගේ ජීවිතවලට බොහෝ කාලයක් හිට සුව පිණිස පවතින ධර්ම දානමේ හා ධර්ම ශ්‍රවණමේ කුසල ධර්මයක් සිද්ධ කරගන්නට යෙදෙන අවස්ථාව පින්තුනි බුදු පියාණන් වහන්සේ අපි හැම දිනාටම කුසල ධර්මයන්ගේ තියෙන වටිනාකම කුසල ධර්මයන්ගේ තියෙන වැදගත්කම හැම අවස්ථාවකදීම පැහැදිලි කරන්නට යෙදුනා කුසලයේ තරම් ඉපදුණු මනුස්සයට හිතසුව පිණිස පවතින යහපත පිණිස පවතින වෙනත් ධර්මයක් මේ ලෝකේ නැහැ ලෝකේ මිනිස්සෙක් හරි දෙවියෙක් හරි බ්‍රහ්මෙක් හරි උපත්තිය ගන්නවා නම් උපදිනවා නම් උපදින්නේ කුසලයක් නිසාමයි අද දවසේදී අපි කුසල සිද්ධ කරනවා කියලා කියන්නේ සැපසහගත තැනකට පාර සකස් කරගන්නවා කියන එක ඒකයි කුසලේ වටිනාකම බුදු පියාණන් වහන්සේ අපිට හැම වෙලාවකදීම දේශනා කළේ ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං භවං මේ ඉපදුණු මිනිසයා විසින් අප්‍රමාදීව කුසල ධර්මයන් සම්පාදනය කරගත යුතුයි කුසලයේ කියලා කිව්වේ අලෝභ අද්වේෂ අමෝහ සහගත චේතනාවට අලෝභ අද්වේෂ අමෝහ සහගත චේතනාවෙන් යම් කිසි දෙයක් කියනවා නම් කරනවා නම් ඒ කියන කරන සියලුම දේ කුසලයේ කියන ගණයට යනවා ධර්ම ශ්‍රවණය කරන එක ධර්ම දානය දෙන එක මහා කුසලයක් ඒක නිසා හැමෝම තමන් ධර්මයක් තුල පිහිටන ගමන් අනුන්ට දෙන මේ ධර්ම දාණය හැමෝගෙම ජීවිතවලට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක්. පින්නතුනි අපි හැම දිනාම පරක් තෙරක් නොපෙනෙන සසර ගමනක සැරිසරන ඇත්තෝ. මේ සසර ගමනේ අතීත කෙලවර මෙන්න මෙච්චරයි මෙපමණයි කියලා ගණනින් ප්‍රමාණයෙන් දක්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ පරක් තෙරක් නොපෙනෙන සසර ගමනක සැරිසරන අපි අද දවසේදී වටිනා කඩයිමකටපත් වෙලා තියෙනවා. ඒ තමයි බුද්ධෝත්පාද කාලයක ලැබුණු පින්වන්ත මනුස්ස ජීවිතය. පින්නතුනි දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා දීර්ඝායුෂ්ක දෙවියෙක් එනවා. මේ දීර්ඝායුෂ්ක දෙවියා දීර්ඝායුෂ්ක දෙවි කෙනෙක් කියලා කියන්නේ එක්තරා බ්‍රහ්මයෙක්. මේ බ්‍රහ්මයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ගාථාවක් කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස සත්‍යාවිය ඕමට්ඨෝ ඩයිහමානෝව මත්ථකේ. මේ බ්‍රහ්මයා මනුස්ස ලෝකෙ දිහා බලනකොට දීර්ඝායුෂ්ක බ්‍රහ්මයාට පේනවා මිනිස්සු ජීවත් වෙන කාලයක් නෑ වගේනේ. මේ ඉපදුනා මේ මැරිලා ගියා. මිනිස්සුන්ට ජීවත් වෙන කාලයක් නෑ වගේනේ.
ඉතින් මේක හරි සංවේගීට පත් වෙනවා. බ්‍රහ්මයා මිනිසුන්ගේ ආයුෂ මේ තරම් සුළුතරයිද, මේ තරම් පොඩ්ඩයිද තියෙන්නේ? ඒ තරම් පොඩි ආයසයක් තියෙන සත්වයෝද මේ විදිහට ජීවත් වෙන්නේ? මේක දැකලා සංවේගයක් ඇති කරගෙන තමයි එන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යතුන් වහන්ස, මේ ආයුෂය ගෙවිලා ගියාට මේක දකින්න කෙනා සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝව මත්කේ හරියට හිස ගිනි ගත්තොත් එහෙම මොකද්ද අපි ඉස්සෙල්ලම කරන්නේ? හිසේ පවතින ගින්න නිවා ගන්න උත්සාහවත් වෙන එක. අනිත් හැම දෙයකටම කලින් කරන්නේ හිසට ගිනි ඇවිලුනොත් ඒක නිවා ගන්න කොහොමද කියලා බලන එක. අන්න ඒ වගේ ඒකේ නා උත්සාහවත් වෙනවා කාම රාග පහනාය. හිතේ තියෙන කාම රාග දෙක දුරු කරලා බ්‍රහ්ම ලෝකයක් වගේ දීර්ඝාෂ තැනකටපත් වෙන්න. මොකද බ්‍රහ්මයා දන්න, බ්‍රහ්මයා දකින්න නිවන එකයි. එයා දන්නේ මේ අල්පායුෂ්ක ප්‍රශ්නෙටයි එයා උත්තර හෙව්වේ. එයා බැලුවා දීර්ඝාෂ්ක තැනක ඉපදුනා නම් ප්‍රශ්නේ ඉවරයි. ඒක නිසා එයා කිව්වා ඩයිහමානෝව මත්තකේ හිස ගිනි ඇවිලිලා තියෙනකොට ඒක නිවනම වගේ. නුවණැති කෙනා සිහියෙන් යුක්තව මේ බ්‍රහ්මලෝක ප්‍රතිපදාවක යනවා. බුදුරජාණන් වහන්සේ මේක අහගෙන ඉඳලා අපිට වටිනා කාරණයක් දේශනා කළා. ඒ තමයි ගාථාවම දේශනා කළා, හැබැයි අන්තිම පදේ පොඩ්ඩක් වෙනස් කළා. සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිබ්බජේ. තුන්වෙනි පදේ වෙනස් කළා. අතනදි බ්‍රහ්මයා කිව්වේ කාම රාග පහනාය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සක්කාය දිට්ඨි පහනාය. සක්කාය දිට්ඨිය දුරු කරන්න උත්සාහවත් වෙනවා. බොහොම වැදගත් කාරණාවක්. බ්‍රහ්මයා කාම රාග පහනාය කියනකොට බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨි පහනාය කිව්වා. දැන් මොකද්ද මෙතන තියෙන වැදගත් කාරණාව? මෙතනදී හොඳටම දක්වනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව, නිර්වාණගාමිනී ප්‍රතිපදාව කියන එක. අද සමස්ත සමාජයේටම හොඳ අර්ථකථනයක් දෙන්න පුළුවන්, නිවන් දකින්න උත්සාහවත් වෙන පිරිසට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් සූත්‍රයක්. මම මේ පින්නතුන්ගෙන් ඇහුවොත් අද දවසේදී ඔබ නිවන් දකින්න මොකද්ද කරන්න ඕනේ? නිවන් දකින්න අපි මොකද්ද කරන්න ඕනේ? අපි කෙනෙක් හිතයි සීලේ නැතුව නම් නිවන් දකින්න බෑ. කෙනෙක් හිතයි භාවනාව නැතුව නම් නිවන් දකින්න බෑ. අපිට අද අපි යන ප්‍රතිපදාව තියෙන්නේ සීලයෙන් නිවන් දකින්න, භාවනාවෙන් නිවන් දකින්න. සීලයෙන් නිවන් දකින්නත් බෑ, භාවනාවෙන් නිවන් දකින්නත් බෑ. භාවනාවෙන් නිවන් දකින්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ගාථාව වෙනස් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් එහෙනම් දේශනා කරනවා කාම රාග පහනාය සතෝ බික්ඛු පරිබ්බජි. කාම රාගේ ප්‍රහාණය කරගන්න කියලා. නමුත් භාවනාවෙන් නිවන් දකින්න බැරි නිසා බුදුරජාණන් වහන්සේ ගාථාව වෙනස් කළා. සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිබ්බජි. එතනින් නතර වෙලා බෑ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්නයි අවශ්‍ය වෙන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න හදනකොට අපිට අපේ ජීවිතේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව හදාගන්න ලොකු ධර්මයක් පැහැදිලි කරනවා. අපි ඉස්සෙල්ලා සක්කාය ධර්ම මොනවද, සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද,
කාමේ කාම් කියන්නේ මොකද්ද කාම රාගය කියන්නේ මොකද්ද මෙන්න මේ කාරණා ගැන මනා දැනුම මනා පරිචය අපි තුල තියෙන්නට ඕනේ සක්කාය දිට්ඨිය කියලා කියනකොට අපි සක්කාය දන්නේ නැත්නම් සක්කාය දිට්ඨිය දන්නේ නැත්නම් සක්කාය දිට්ඨියයි කියලා අපි ප්‍රහාණය කරන්නේ මොකද්ද ඒක නිසා මේ ශාසනේ නිවන් දකින්න යන කෙනාට වැදගත්ම දේ වෙන්නේ සීලයක් නෙමෙයි වැදගත්ම දේ වෙන්නේ භාවනාවක් නෙමෙයි ඒ කෙනාට වැදගත්ම දේ වෙන්නේ සම්මා දිට්ඨිය කියන කාරණය ඇත්ත ඇති හැටියට දකිනවා දන්නවා කියන කාරණය මේ ශාසනේ ගලාගෙන යන්නේ පරයායකට ඒ තමයි සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන ඉස්සෙල්ලම ඇති කරගන්න තියෙන්නේ සත්‍ය ඥානය සත්‍ය ඥානයේ තියෙන කෙනාට කෘත්‍ය ඥානය සත්‍ය ඥානය කියලා කියන්නේ පරතෝ ගෝසය කල්යාණ මිත්‍ර ශ්‍රේව සේවනයේ තුලින් අනුන්ගෙන් අහලා අපිට සිද්ධ වෙනවා සද්ධර්මය දැනගන්න අපි මේක දන්නවා දැන් ඒකට කියනවා ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ මහණනි දන්න කෙනාට දකින්න කෙනාට දකින්න කලින් දැනගන්න වෙනවා ඒක තමයි සත්‍ය ඥානය කියලා කිව්වේ සත්‍ය ඥානය අපි කිව්වොත් මෙතන ඉඳලා නුවර ටවුන් එකට යන්න ඕනේ කියලා කිව්වොත් ඕගොල්ලෝ ළඟ දර්ශනයක් තියෙන්න වෙනවා දැකීමක් දැනුමක් තියෙන්න වෙනවා කොහොම හැරිලා කොහොමද නුවර ටවුන් එකට යන්නේ කියලා තමන් ළඟ තියෙන දැකීමට අනුව තමයි ඕගොල්ලෝ පිටනින් පිටත් වෙන්නේ නුවර ටවුමට යන්න මාර්ගය දන්න කෙනා හරියට යයි නොදන්න කෙනා යන්න වෙන්නේ නැහැ යෑමේ නෙමෙයි වැදගත්කම තියෙන්නේ දැනගෙන හරියට යෑමේ ඒක නිසා ඉස්සෙල්ලාම අපි කරන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න අවශ්‍යයි අද සමාජයේ බොහෝ දෙනෙක් හදන්නේ භාවනා කරන ඇත්තෝ කරන්න දෙයක් ඉල්ලන්නෙම කරන්න දෙයක් ඇයි ඒ දේ කරන්නේ කියන එක දන්නේ නැහැ ඉල්ලන්නෙම භාවනාව අපි දැනගෙන ඉන්න ඕනේ භාවනාව අපිට කොතෙන්ට යන්නද උපකාර වෙන්නේ කියලා භාවනාව අපිට උපකාර වෙන්නේ නිවන් දකින්න නිර්වාණගාමිනී ප්‍රතිපදාවට පූර්වයෙන් සම්මා දිට්ඨිය ඇති කරගන්න එහෙනම් අපිට ඉස්සෙල්ලාම දැනුමක් තියෙන්න වෙනවා මොකක් ගැනද ඇත්ත ඇති හැටියට දකින්න ඕනේ මොකක්ද අපේ තියෙන වැරදි දැකීම කියන එක ගැන ඒක තිබ්බ කෙනාට තමයි වැරදි දර්ශනේ දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ අපිට අවශ්‍යයි ඒක නිසා අද දවසේදී දැනගන්න ඉස්සෙල්ලම දැනගත්ත කෙනා සුදුසුයි දැන් කෘත්‍ය ඥානය කරන්න දැනගත්ත දේ ප්‍රායෝගිකව කරන්න සුදුසුයි කෘත්‍ය ඥානයේ වැඩන කෙනාට කෘතඥාන සත්‍ය ඥානයේ තුල අනුමානෙන් දැනගෙන හිටපු දේ එයාගේ දර්ශනයක් බවට පත් වෙනවා ඒකට කියනවා දැක්කා කියලා ඒක නිසා නිවන් දකින්න යන ගමනේදී ඉස්සෙල්ලම දැනගන්න ඊළඟට දැනගත්ත දේ වඩන්න ඊට පස්සේ දැනගත්ත දේ අවබෝධ කළා කියන නුවණක් කියන මේ තුන ඔස්සේයි ශාසනය ගලාගෙන යන්නේ කෙනෙක් පටන් ගන්නව නම් දැනගන්න දේ අතහැරලා කරන තැනින් සාර්ථක වෙන්නේ නැහැ අද ශාසනයේ ගොඩක් දෙනෙකුට තියෙන දේ තමයි මාර්ගඵල අධිගම හිඟ වෙන්න තියෙන හේතුවක් තමයි දන්නේ නැතුව කරන්න යන එක සත්‍ය ඥානය අතහැරලා කෘත්‍ය ඥානය තුල පටන් ගන්න එක ඒක නිසා දැන ගැනීම අවබෝධයයි වැදගත් වෙන්නේ මිගසාලා සූත්‍රය අරගෙන බැලුවා නම් දැන ගැනීම නැතිනම් ඥාන දර්ශනයේ තියෙන වැදගත්කම අපිට පැහැදිලි කරගන්න පුළුවන් ඉතින් ඒක නිසා අපි ඉස්සෙල්ලම දැනගෙන ඉන්න වෙනවා මේ ලෝකෝත්තර ගාමී ප්‍රතිපදාව මොකක්ද කියන එක
මේක දැනගන්න යනකොට අපි මාතෘකා කරපු ගාථාවේදී බුදු පියාණන් වහන්සේ අපිට පැහැදිලි කළේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්කු පරිප්පජේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම සඳහා සිහි ඇතුව උත්සාහවත් වෙනවා එතකොට බ්‍රහ්මයා කියනකොට බ්‍රහ්ම ලෝකගාමී ප්‍රතිපදාවක යන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නෑ සක්කාය දිට්ඨිය දුරු කරගන්නයි යා යුත්තේ කියලා අපිට ඉස්සෙල්ලම දැනගන්න වෙනවා ඒක නිසා සක්කාය දිට්ඨිය කිව්වේ මොකද්ද කියන එකට මේක බොහොම ගැඹුරු කාරණාවක් ඒක නිසා හොඳ අවධානයෙන් ශ්‍රවණය කරගන්න අවශ්‍යයි සක්කාය ධර්මය සහ සක්කාය දිට්ඨිය කියලා කාරණා දෙකක් තියෙනවා සක්කායත් සක්කාය දිට්ඨිය ගොඩ දෙනේ සක්කායයි සක්කාය දිට්ඨියයි දෙකම එකක් කියලා හිතාගෙන ඉන්නවා නමුත් සක්කාය එකක් සක්කාය කෙරෙහි ඇති දිට්ඨිය තවත් එකක් සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ ධර්මය සක්කාය සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය මම මගේ මගේ ආත්මය කියලා තියෙන වැරදි දර්ශනය සක්කාය පංච උපාදානස්කන්ධය සක්කාය දිට්ඨිය පංච උපාදානස්කන්ධයක් ඇති තැනක නিত্য ධ්‍රුව ආත්ම සදාකාලික වශයෙන් සත්‍යයක් ඉන්නවා එහෙම නැත්නම් භෞතිකවාදීව මෙතන සත්‍යේ පුද්දලෙක් නැහැ උච්ඡේදවාදීව හෝ සාස්වතවාදීව හෝ දිට්ඨියකට පත් වෙන එක එතකොට සෝවාන් මාර්ගයෙන් නැති වෙන කෙලෙසයක් සෝවාන් ඵලයට පත් වෙනකොට සක්කාය දිට්ඨිය සක්කාය නැති වෙන්නේ නැහැ සක්කාය දිට්ඨියයි නැති වෙන්නේ මොකද ඇතැම් ඇත්තෝ අපෙන් ප්‍රශ්න අහනවා සෝවාන් මාර්ගයෙන්ම සක්කාය දුරුයි නම් පංච උපාදානස්කන්ධේ පැවැත්මක් එයාට තියෙන විදිහක් නැහැ නේ කියලා ඒක නිසා සක්කාය නෙමෙයි නැති වෙන්නේ සක්කාය ධර්මයේ ගැන ඇති වැරදි දර්ශනීය දිට්ඨිය මේ වැරදි දිට්ඨිය දුරු කරගන්න තමයි අපිට මූලිකවම ප්‍රතිපදාව අවශ්‍ය වෙන්නේ සක්කාය ධර්මය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මෙන්න මේ ධර්මතාවයන් කෙරෙහි උපාදාන වශයෙන් අරගෙන උපාදානයේ පතිත කරවල ගත්ත මේ දැක්මට කියනවා සක්කාය දිට්ඨිය කියලා සක්කාය දිට්ඨිය අපිට හැම වෙලාවකදීම සක්කාය ධර්මයේ මත පතිත වෙලා තියෙන්නේ. අපි අපේ ජීවිතය තුළ ඒ කාරණාව ටිකක් සරලව ලියා ගත්තොත් මේ වෙලාවේදී සක්කාය නැතිනම් පංච උපාදානස්කන්ධය කියලා මේ බණ පොතේ තියෙන එකක්වත් එහෙම නැත්තම් වෙනම එකක් ගැන මේ කියනවා නෙමෙයි. අපේ ජීවිතය ගැනයි කියන්නේ. මේ හැම මොහොතකම පංච උපාදානස්කන්ධයක්මයි පවත්තන්නේ. පංච උපාදානස්කන්ධයක්ම පවත්වනවා කියලා කියන්නේ ස්කන්ධ ධර්මතා ටිකක් ඇති තැනක උපාදාන වශයෙන් දැඩිව අල්ලගත්ත මානසික බව. ඒ කියන්නේ අපිට හැම වෙලාවකදීම රූපයක් හම් වෙනවා. රූපය දකින්න පුළුවන්. කාටත් මේ ඉදිරිපස තියෙන රූප ධර්මාසනේ පේනව නේද? ධර්මාසනේම අපිට පේනවා ඉදිරිපස තියෙන ධර්මාසනේ පෙනෙනවා කියන බවම පංච උපාදානස්කන්ධය ඕක බෙදන්න යනකොට පංච උපාදාන ධර්මාසනේ පංච උපාදානස්කන්ධයයි කිව්වහම ඕක බෙදන්න ගියොත් එහෙම ඔව් මේක රූපේ හිත පැත්ත නාම ටික මේ රූපය රීකෑරි ටිකකින් හැදිලා තියෙන්නේ නැතිනම් සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන්නේ මේක රූපයයි මේක නාමයයි කියලා බෙදන්නේ ගියොත් එහෙම ඒකත් සාර්ථක වෙන්නේ නැහැ. ඇයි? ඒක අපේ ප්‍රශ්නෙට උත්තරයක් සාර්ථකව හම්බෙන එකක් නෙමෙයි.
ධාතුව හරි එළිය තියෙනවා රූපේ රූපේ ඇති තැනක තමයි මේ නාම ධර්මතා ටික හිතේ හටගත්තේ කියලා දැක්කත් හරියන්නේ නැහැ. ඇයි රූපේ එළිය තිබිලා ඉවරයි. තියෙන රූපේට අනුව උප්පත්තියක් ගන්න සිද්ධ වෙන බවත් ඒ තුල තියෙනවම තමයි. ඒක නිසා අපිට සිද්ධ වෙනවා රූපය ගැන අවබෝධ කරගන්න. රූපය ගැන අවබෝධ කරගන්න යනකොට අපිට සිද්ධ වෙනවා මේ පේන මේසේ කියලා පෙනෙන තැන තියෙන ඇත්ත දකින්න. මේකේ ඇත්ත දකින්න තියෙනකොට කාටවත් පුළුවන් ද මේ මේසේ දකින්න? මේසේ දකින්න අපි කාටවත් පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇයි? අපිට පුළුවන්කම තියෙන්නේ ඇහෙන් වර්ණ සටහනක් ගන්න විතරයි. ඇහැට පතිත වෙන්නේ මොකද්ද? පාටක්. පාට ටිකක් නෙමෙයි දැහැට පේන්නේ. ඇහැට පේන්නේ පාට ටික විතරයි. පාට ටිකක් ඇති හැම තැනකම අපිට ධර්මාසන තියෙනවද? මේ පාට තිබුණොත් මේ පාට මේ හැඩේ ධර්මාසනේ වෙනවද? නැහැ. මේකම ඕගොල්ලෝගේ ගෙදරක තිබුණොත් මේ මේසේ දැන් ධර්මාසනේද? දැන් ධර්මාසනේ නෙමෙයි. දැන් එහෙනම් මේ පේන්නේ ධර්මාසනේ කිව්වොත් හරිද අපි? නැහැ. ඇහැට පෙනුනේ හැඩසටහන් මාත්‍රය. හැඩසටහන් මාත්‍රයක් පේනකොට මේක මෙතන තියෙන ධර්මාසනේ හාමුදුරු බණ කියන තැන ඉස්සරහයි මේක තියෙන්නේ. ඒක නිසා මේක ධර්මාසනේ වෙනවා කියන මේ ඔක්කොම ටික කොහෙන් දාන ටිකක්ද? හිතෙන් එකතු කරගෙන ටික. දැන් අපිට තේරෙන මට්ටම තමයි එළියේ තියෙන වර්ණ සටහනක් ඇති තැනක ධර්මාසනේ එකතු කළේ කොහෙන්ද? හිතෙන්. මේ රූපේ ධර්මාසනේ වුණොත් ඔගොල්ලොන්ගේ ගෙදර මේ මේසෙ වෙනම තිබ්බත් ධර්මාසනයක් වෙන්න ඕන. මේ ආසනේ ධර්මාසනයක් නම් මේ ආසනේම ඔගොල්ලොන්ගේ ගෙදරක කාමරයක පොත් ටිකක් තියන්න තියලා තිබුණොත් ඒකත් ධර්මාසනේ වෙන්න ඕනේ. එහෙම ධර්මාසනේ වෙන්නේ නැහැනේ. එහෙනම් අපිට මේසෙ ධර්මාසනේ වෙලා නැහැ. මේ රූපේ ධර්මාසනේ වෙලා නැහැ. ඇහැට රූපයක් ගැටෙන තැනකදී ධර්මාසනය කියන කතාව ධර්මාසනය හිතෙන් එකතු කරපු ටිකක්. හිතේ පවත්වපු චේතනාව. දැන් ඔය චේතනාවේ තියෙන වැරදි කාරණා දෙකක්. එකක් තමයි අපි දැක්කේ නැහැ ඇහැට ආවේ අනාත්ම වර්ණ සටහනක් කියන එක. පාටක් කියන එක අපි දැක්කෙත් නැහැ. අපි දැක්කේ නැහැ අපි දැනගත්තේ හිතේ පවතින දේ කියන එක දැක්කෙත් නැහැ. නොදැක්ක නිසා දකින්න පුළුවන් මේසයක් හම්බෙලා තියෙනවා. දැන් මොකද්ද මේ දකින්න පුළුවන් මේසේ හම්බුණ තැන තියෙන්නේ? පංච උපාදානස්කන්ධයක්. පංච උපාදානස්කන්ධයක් කියලා කිව්වේ මේ මේසේ උපාදානස්කන්ධයක් වෙන නිසා නෙමෙයි. නැතිනම් මේ ධාතුව මේ රූපය උපාදානස්කන්ධයක් වෙන නිසා නෙමෙයි. උපාදානය පතිත වෙන්නේ හිතේ. උපාදානය ඇති වෙන්නේ හිතේද රූපේද? හිතේ. එතකොට රූප උපාදානස්කන්ධය ඇති වෙන්න ඕනේ හිතේද රූපේද? හිතේ. රූප උපාදානස්කන්ධයක් කියලා කියනකොට අනාත්ම රූපස්කන්ධයක් ඇති තැනක රූපය උපාදාන වශයෙන් අල්ලගන්නේ හිතෙන්. රූපය උපාදාන වශයෙන් අල්ලගන්නේ ග්‍රහණය කරගන්නේ හිතෙන්. අපි තේරෙන ඕලාරිකම විදිහට ගත්තොත් බාහිරින් එන ආලෝකයක් රූපෙට පතිත වෙලා ඒ රූපෙන් එන පරාවර්තනය නිසානේ අපිට මේ රූපෙ පේන්නේ. ආලෝකය නිසානේ රූප පේන්නේ. එතකොට ඇහැට ගැටෙන්නේ ආලෝකයක්නේ. දැන් ආලෝකයේ තුල තිබුණද මේස පුටු මිනිස්සයෝ? ආලෝකයේ තුල මේස පුටු මිනිස්සයෝ තිබුණේ නැහැ. ආලෝක මාත්‍රයක් තිබුණේ.
ආලෝකයේ නිසා මෙහි සිද්ධ වුණු ක්‍රියාව මොකද්ද? සිද්ධ වුණු ක්‍රියාව තමයි ප්‍රසාදයේ බිඳුණු බව. ප්‍රසාදය බිඳුණා. ප්‍රසාදය කියලා කියන්නේ ඇහැ බිඳුණා. ඇහැ කියන්නේ මේ පේන ඇහැ නෙමෙයි. මේ පේන ඇහැ නෙමෙයි ඇහැ කියලා කියන්නේ. ඇයි පේන ඇහැ නෙමෙයි කියන්නේ? පේන ඇහැ ඇහැ වුණොත් ඒ ඇහැ බැලුවේ මොකෙන්ද? කණ්ණාඩි ඉස්සරහට ගියපම අපිට ඇහැක් පේනවනේ. අපි හිතාගෙන ඉන්නේ අපේ ඇහැ පේනවා කියලානේ. ඒ ඇහැ ඇහැ නම් ඒ කණ්ණාඩිය ඇතුලේ පේන ඇහැ බලන්නේ මොකෙන්ද ඒ වෙලාවේ? ඒ බලන්නේ ඇහෙන්ම තමයි. ඇහැ තමයි දර්ශන කෘත්‍යයෙන් දැනගන්න. මේ පේන ඇහැ තිබුණ පළියට ඇහැ තියෙනවා එහෙම නෙමෙයි. ඇහැ කියන එක අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති. බොහොම ගැඹුරු කාරණයක් මේ විග්‍රහ කරන්නේ. ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන, ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මතාවයක්. ඇහැ හටගන්නේ මොන මොහොතේද? රූපයත් එක්කමයි. වර්ණ රූපයත් එක්කම ඇහැ හටගත්තා. ඒ දෙක නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වුණා. වර්ණ රූපයක් එක්කම ඇහැ හටගත්ත නිරුද්ධ වුණා කියලා කියන්නේ අපිට හිතෙනවානේ දැස් එක එළියේ ධර්මාසනී තියෙන නිසාමයි පේන්නේ කියලා. ඒක තමයි අපේ තියෙන වැරදි දර්ශනේ, නැතිනම් කාම භවයේ පය ගහලා පිහිටලා ඉන්නේ එළියේ තියෙනවම තමයි කියලා. නෑ, ඔහෙ නෑ කියලා කිව්වට පිළිගන්නේම නෑ. දෙන්නේම එළියේ තියෙනවා කියලා. අපිට හිතෙන්නේ තියෙන මේසේ දකින්නවා කියලා. නමුත් මේසේ අවස්ථාවට උපදෝගෙන බලන්න කිව්වොත් පිළිගන්නේ නැහැ. මේක ලොකු නුවණක් ඇති කරගන්න අවශ්‍ය කාරණයක්. අපි මේසේ අවස්ථාවට උපදෝගෙනයි බලන්නේ කියලා කියන්නේ හරියට ෆ්‍රිජ් එකේ තියෙන ලයිට් එක වගේ. ෆ්‍රිජ් එකේ තියෙන ලයිට් එක ඔගොල්ලෝ ෆ්‍රිජ් එක ගැන මතක් කරගන්න පුළුවන් නේද? ෆ්‍රිජ් එකක් ගැන මතක් කරගන්නකොට ඔගොල්ලොන්ට ඇතුලේ ලයිට් එක පත්තු වෙලා තියෙන ෆ්‍රිජ් එක තමයි හැමදාම මතක් කරගන්නේ. ඒ වුණාට ඔගොල්ලෝ දොර අරිනකොටම ෆ්‍රිජ් එකේ ලයිට් එක පත්තු වෙලා දොර වහනවත් එක්කම නිවිලා. කවදාවත් අපිට හසු වෙන්නේ නැති ඇත්ත. අපි බලෙන් අයිනින් හරි අර බටන් එක ඔබලා බැලුවොත් මිසක නැත්තම් ඇත්තටම සිද්ධිය මොකද්ද? ෆ්‍රිජ් එකේ දොර අරිනකොටම ලයිට් එක පත් වෙලා දොර වහනකොටම ලයිට් එක නිවිලා. ඒක තමයි තියෙන ඇත්ත. නමුත් ෆ්‍රිජ් එකේ ඇතුළ මතක් කරගන්න අපිට හැමදාම මතක් කරගන්න පුළුවන් කොහොමද? ලයිට් එක පත්තු වෙලා තියෙන ෆ්‍රිජ් එක. රූපය ඇත්තත් ඕකම තමයි. මේසේ ගැන මතක් කරන්න මේසේ බලන අපිට හැමදාම ලයිට් පත්තු වුණ ෆ්‍රිජ් එක වගේ තියෙන මේසේ තමයි මතක් කරගන්නේ. තියෙන මේසේ මතක් කරගන්නේ හැමදාම අතීතය ඇසුරු කර කර. වර්තමානයේ ඇහැ රූප දෙක වැය වුණු තැනක තමයි අපිට මේසේ දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඇහැ හදාගත්තේ නැත්නම්, ඇහැ හැදුනේ නැත්නම්, රූපේ හෝ නැත්නම් මේසයක් පේන්නේ නැහැ. ඇහැ තියෙන්නේ රූපය ඇති කල්හිමයි, රූපේ තියෙන්නේ ඇහැ ඇති කල්හිමයි. ඇහැ නැත්නම් රූපය නැහැ. රූප නැත්නම් ඇහත් නැහැ. කෙනෙකුට රූප පේන්නේ නැත්නම් එයාට ඇහැ තියෙනවා කියනවද? නැහැ. අපිට ඇහැ තියෙනවා කියන්න ඔප්පු කරන්න තියෙන හොඳම සාධකය මොකද්ද? රූප තියෙනවා. ඒකනේ කණ්ණාඩි දෙකක් ගන්න බලන්න ගියාට පස්සේ එක එක මට්ටමේ රූප පෙන්වන්නේ. ඇහැ තියෙනවා කියලා ඔප්පු කරන්න තියෙන හොඳම සාධකය මොකද්ද? ඇහැ හොඳයිද නැද්ද කියන එක. රූපය හොඳට පේනවද නැද්ද? ක්‍රියාවෙන් අපි හැමදාම කතා කරන්නේ. අපිට ඇහැ ඇති කල්හි රූපය තියෙන්නේ, රූපය ඇති කල්හි ඇහැ තියෙන්නේ. ඒ දෙකම දිගටම ඇහැ තිබ්බ දිගටම රූපේ තිබ්බනම් නෙමෙයි. දිගටම ඇහැයි රූපේ තිබ්බනම් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ?
මේ දැහැත් වට්ටිය ඕගොල්ලොන්ට පේනකොට අනාත්ම රූප සංඥාව අපි මුලින් කතා කරා නිකන් ගන්නකො ඔලාරිකොම ආලෝකයේ පතිට වෙලා ආලෝකේන පරාවර්තනයක් ඇහැට ගැටුනේ කියලා ඒ පරාවර්තනයක් ගැටුන තැනකදී අපිට ඇති වෙනවා හිතේ අපි ඇති කර ගන්නවා සිද්ධියක් දැහැත් වට්ටියයි කියලා දැන් මේ ආපු ආලෝකේ දැහැත් වට්ටිය තිබ්බේ නැහනේ ඇහැට ආපු ආලෝකේ දැහැත් වට්ටි තිබුණේ නැහැ මේ ආපු ආලෝකේ නිසා ප්‍රසාදය බිඳුණා ඇහි තියෙන චක්කු ප්‍රසාදය බිඳුණා චක්කු ප්‍රසාදය බිඳිනකොට අපිට මේ වේදනා සංඥා දෙකක් හටගත්තා විදුණු හැඩය අනුව වේදනා සංඥා දෙකක් හටගත්තා මේ වේදනාව කියලා කියන්නේ සැප දුක් උපේක්ෂා වේදනාව එහෙම නෙමෙයි විපාක වේදනාවක් උපේක්ෂා සහගතමයි සැප දුක් වශයෙන් නැහැ එතකොට දැන් හිතෙන් දැනගන්නවා හිතෙන් හිතනවා මේ වේදනා සංඥා දෙක කියන්නේ මොකක්ද හිතන දේ දැනගන්නවා දැනගන්නේ මොකද්ද ඇහි චක්කු ප්‍රසාදයේ බිඳිලා වේදනා සංඥා දෙක හටගත්තා දැන් ඒ බව තමයි දැනගත්තේ තාම මේක දැහැත්පත්ටි කරගත්තේ නැහැ දැන් හිතෙන් දැනගත්තා වේදනා සංඥා දෙකක් බව දැනගත්තා වේදනා සංඥා දෙක දැනගත්තට පස්සේ දැන් දැනගත්ත දෙයට හිතනවා දැනගත්ත දෙයට හිතනවා මේ විදිහ වේදනා සංඥා දෙකක් තියෙන්නේ මොකේද හිතින් අවුස්සලා අවුස්සලා බලනවා තමන්ගේ පරණ මතකයේ නැතිනම් සංඛාරයේ තුල තමන් අවුස්සලා අවුස්සලා බලනවා මොකද්ද මේ තුල තියෙන්නේ එතකොට මතක් කරලා බලනවා මේක තියෙන්නේ දැහත් රට්ටිය මේක දැහත් රට්ටිය දැනගත්ත දෙයට හිතලා හිතපු දේ දැනගන්නවා දැනගත්ත දෙයට හිතලා හිතන දේ දැනගන්නවා හිතන්නේ යම් ආකාරයකටද හිතන දේ තමයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ ඔගොල්ලොන්ට මම පාන් කියලා කිව්වොත් මොනවද මතක් වෙන්නේ පාන් වත්තලා මතක් වෙනවා සද්දේ දිට්ඨි රූපේ ගැන කතා කරපු විදිහම තමයි පාන් කියන සද්දේ ඇහෙනකොටම අපිට පාන් වත්තර මතක් වෙලා ඉවරයි දැන් අපි හිතන්නේ හාමුදුරු පාන් ගැනම කතා කළා කියලා මෙතන ඉන්දියන් ජාතිකයෙක් හිටියොත් එයාට පාන් කියන වචනේ ඇහෙනකොටම එයා බුලත් මතක් කරගන්නවා. එයා පාන් කියනකොට බුලත් මතක් කරගන්නත් අපිට පාන් කියනකොට පාන් ගෙඩියක් මතක් වෙන්නත් හේතුව මොකද්ද? සංඛාරය දැනගත්ත දෙයට හිතුවා අපි දෙන්නම ඉන්දියන් කෙනත් අපි දැනගත්ත දෙයට හිතනවා. දැන ගැනීම ළඟට එනකන් අපි දෙන්නගෙම ක්‍රියාකලාප එකයි. සද්දයක් අනාත්ම සද්ද මාත්‍රයක් ඇති වුණ සද්ද මාත්‍රයේ ඇති තැනක මෙහි සෝත ප්‍රසාදයේ බිඳුණා සෝත ප්‍රසාදයේ බිඳීම නිසා අපි වේදනා සංඥා දෙකක් හදාගත්ත වේදනා සංඥා දෙක හිතලා වේදනා සංඥා දෙක දැනගත්තා. දැන් දැනගත්ත දෙයට හිතනවා. සංහාමාන දික්ටි වශයෙන් දැනගත්ත දෙයට හිතනවා මොකද්ද මේ සද්දේ පාන් කියන සද්දේ මොකද්ද කියලා හිතනවා හිතලා දැන් හිතන්නේ තම තමන්ගේ තියෙන දැක්මානුව තම තමන් පුරුදු කරලා තියෙන කලින් ඇසුරු කරලා තියෙන්නේ මොකද්ද ඒ දේ තමයි හිතන්නේ හිතන දේ දැනගන්නවා එයා පුරුදු කරලා තියෙන මේ විදිහ සද්දයකට පාන් කියනකොට බුලත් අපේ භාෂාවෙන් ගත්තොත් පාන් කියනකොට බුලත් අපි පාන් කියන වචනෙට මතක් කරගන්නේ මොකද්ද පාන් රත්තර දැන් ඇත්තටම සද්ද තුල පාන් හරි බුලත් හරි වුණොත් අපි දෙගොල්ලන්ටම සමාන වෙන්නේ නැහැ. නමුත් කෙනෙකුට පාන් කියනකොට බුලත් වෙන්නත් කෙනෙකුට පාන් රත්තරක් වෙන්නත් හේතුව මොකද්ද? රැස් කරගත්ත දේ වෙනස් බව. දැන් ගැටලුව තියෙන්නේ කොතනද? රැස් කරගන්න තැනයි ප්‍රශ්නේ තියෙන්නේ. රැස් කරගන්න තැන ප්‍රශ්නය. අපි ප්‍රතිකර්ම සපයන්න යන තැන හිතන තැන වෙනස් කරන්න වෙනවා මුල් ටික වෙනස් කරන්න බෑ ඇහැ හැදුනහම හැදුණු ඇහැට රූප ගැටෙනවම තමයි රූප ගැටුණාට පස්සේ
ඒတိක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා වේදනා සංඥා දෙක ඇති කරලා වේදනා සංඥා දෙකට හිතලා වේදනා සංඥා දෙක දැනගන්නවා නතර කරන්න බෑ දැන් දැනගත්ත දෙයට හිතනවා එතන නතර කරන්න පුළුවන් දැනගත්ත දෙයට හිතන තැනදී හිතන්නේ අපි අපේ දර්ශනය අනුව දැනගත්ත දෙයට හිතන්නේ අපි අපේ තියෙන දර්ශනේ අපි අපි ගොඩනගාගෙන ඉන්න ආශ්‍රව ටික අනුව මේ ආශ්‍රව හිස් කරන්න පුළුවන් වුණොත් ආශ්‍රව තියෙන තැන ඇත්ත දකින්න පුළුවන් වුණොත් එයාට මේක හිස් වෙනවා ඒක තමයි ලෝකෝත්තර ප්‍රතිපදාව නැතිනම් සම්මා දිට්ඨිය මේ පැත්තෙන් එනකොට එහා පැත්තෙන් නෑ රූපේ තියනවා කියලා රවුමින් අත කරකල පෙන්නන පෙන්නිල්ල නතර කරන්න පුළුවන් වුණොත් අපිට මේ පැත්තෙන් එනකොට අපි අද යන්නේ කෙලින් එන ගමනදී රවුමින් අත දික් කරලා ආපු තැන පෙන්නනවා තියෙන රූපේ තමයි කියලා. නමුත් මේ දැහත් වට්ටිය පේන තැනක ඇහැ රූප දෙක වැය වෙලා නෙමෙයිද මේ හිතන තැනට ආවේ. මේක වැය වෙලා ඉවරයිනේ අපි දැනගන්න තැනට එනකොට. හිතන තැනට එනකොට මේක වැය වෙලා ඉවරයි. ඉවර රූපේ අනිත්‍ය තැනක මේ නිත්‍ය සංඥාව ගොඩනගාගත්තේ. අනිත්‍ය තැන ගොඩනගාගත්ත මේ නිත්‍ය සංඥාව තියෙනකන් අපිට දැහැත් වට්ටිය ලෝකේ ඇත්ත වෙලා. ඒ ඇත්ත වුණ නිසා අපිට බුදුරජාණන් වහන්සේ කිව්වා මේක රවුමින් අරගෙන ගිහිල්ලා ආපහු රූපෙ පෙන්වන්න එපා. පෙන්වන්න ආපු මාර්ගෙන් යන්න. ආපු මාර්ගෙන් කියන්නේ එක එල්ලෙම ආපහු ආපස්සට දකින්න පුරුදු වෙන්න. වෙන දෙයක් හිතලා හිතන දේ පෙන්වන්න එපා ඇත්ත දකින්න උන සිද්ධිය දකින්න ඇහැ රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වුණ තැනක වේදනා සංඥා දෙකක් හැදුනා වේදනා සංඥා දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වුණ තැනක දැනගත්තා දැනගත්තේ මෙන්න මේ වගේ ධර්මතාවයක් එකක් ඉතුරු නැතුව නිරුද්ධයි මේ දර්ශනය එයාට ඔන්න වඩන්න පුළුවන් වෙන්න දර්ශනය දැන් දල වශයෙන් එයා දකින්න දුක නිරෝධ කරගන්න තියෙන ප්‍රතිපදාව මේකයි මේක දකින්න එයාට දැන් රූප ආයතනේ පිරිසිදු දකින්න තියෙනවා තාම මේ කරන්න දෙයක් වෙන්නේ නැහැ මේ කියන්නේ දැනගත යුතු අවබෝධ කරගත යුතු කොටස සම්මා දිට්ඨියට අවශ්‍ය කාරණා ටික ඇහැට රූපයක් ගැටෙනකොට රූපේ පෙනෙනකොට මේ රූපය ඇති තැනක අම්මා කියලා රූපය අම්මා ඉන්නවා කියලා හැඟීමක් ඇති වෙනකොට දැන් අපි මේ දර්ශනීයට හිත තියලා බැලිය යුතුයි හොඳට එයා මතක් කරලා බලනවා අම්මා කියන තැන තියෙන යථාර්ථය හැබැයි පරිස්සම් වෙන්න ඕනේ කාරණාව අම්මා කියන තැන යථාර්ථය බලනකොට බලන්න එපා අම්මා ඇත්ත වෙන විදිහට එළිය අම්මා ඉන්නවා ඉන්න අම්මා කියන තැන තියෙන්නේ මේ වගේ ටිකක් නේ කියලා නම් බලන්න එපා බලන්නත් කලින් අම්මා ඉඳලා ඉවරනේ අපිට අද අනිත්‍ය බලනවා දුක් වශයෙන් බලනවා අනාත්මයි කියන තැන බලනවා බැලුවට බැලුවට ආශ්‍රවක්ෂය වෙන්නේ නැහැ මේ විදර්ශනා වඩනවා පුතේ කියලා අහපු ගමන් ඇයි අම්මේ කියලා කතා කරනවම තමයි ඉන්නම්මට ඒ වඩන විදර්ශනාවෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ ඒක නිසා විදර්ශනාව වඩන්න දක්ෂ වෙන්න ඕනේ අම්මා කියන තැන හම්බෙන්නේ නැති වෙන්න අම්මා කියන තැන හම්බෙන්නේ නැති වෙන්න කියලා කියන්නේ එයාට රූපායතනයේ තුල තියෙන අම්මා හම්බෙන්නේ නැති වෙන්න ඕනේ අපි මුලින් කතා කරන්නේ වර්ණ සටහනක් කියන තැන ඕලාරික වශයෙන් අරගෙන අපි කතා කළා මේ ආලෝකයක් පතිත වෙලා ඇති වෙන පරාවර්තනයේ කියලා. එතකොට මේ පරාවර්තන ආලෝකය තුල අම්මා තිබුණද? මේක මේ ඕලාරිකවම ගත්ත උදාහරණයක් ආලෝක පරාවර්තනයේ කියන සිද්ධිය ධර්මයේකට සඳහන් කරන්නේ අනාත්ම වර්ණ සටහනක් ඇති තැනක. රූපායතනය ඇති තැනක. රූපායතනේ අම්මා වුණ රූප තාත්තා වුණ රූප ගෙවල් දොරවල් ඌ රූප ඇත්තේ නැහැ එකම රූපායතනේ අපි කිව්වොත් ඒක පැහැදිලි කරන්න අවශ්‍ය නිසා තමයි මේ ආලෝක සංඥාවක් කියලා කිව්වා ආලෝකයක් පරාවර්තනයක් කියලා කිව්වේ
මේ ආලෝකයක් ඇති තැනක ආලෝකයේ අම්මා තාත්තා ගෙවල් දොරවල් තිබුණේ නැහැ. ඒ නැති තැනක ඇති දෙයක් අපිට හම්බුණා. මොකක්ද හම්බුණ ඇති දෙය? අපිට හම්බුණ ඇති දෙය තමයි අම්මා එළියේ ඉන්න බව හම්බුණා. වර්ණ සටහන ඇති තැනක වර්ණ සටහන අම්මා වුණා. වර්ණ සටහන අම්මා වුණාම තියෙන දෝෂේ මොකද්ද? අනාත්ම වර්ණ සටහන ඉතුරු නැතුව වෙනස් වෙනකොට, වර්ණ සටහන වෙනස් වෙනකොට ලෝකෙට අයිති රූපේ ලෝකෙට විදිහට වෙනස් වෙනකොට දැන් අම්මා වෙනස් වෙන දුක අපිට විඳින්න සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙනවා. ඒ වර්ණ සටහන අනිත්‍ය වෙලා යනකොට අම්මා වයසට යන දුක, අම්මා ලෙඩ වෙන දුක, අම්මා මැරෙන දුක විඳින්න වෙන්නේ නැද්ද? විඳින්න වෙනවා. අනාත්ම වර්ණ සටහනකට අම්මා කියලා වර්ණ සටහනක් ඇති තැනක අපේ මනසටම රැවටෙන අපිට වර්ණ සටහනට අම්මා කියලා වටිනාකමක් දෙන අපිට අම්මා මැරෙන දුක, අම්මා ලෙඩ වෙන දුක උරුම වෙලා තියෙනවා. මේ දුක සම්පූර්ණයෙන්ම හදලා දීලා තියෙන්නේ, දුක සම්පූර්ණයෙන්ම ගෙනල්ලා දීලා තියෙන්නේ අපිට අවිද්‍යාව මත පදනම් වෙලා අවිද්‍යා සම්පස්සේකින්. අවිද්‍යාව මත පදනම් වුණ අවිද්‍යා සම්පස්සේකින් ගෙනල්ලා දුන මේ අම්මා කියන රූපායතනේ කියන තැන ඇත්ත ඇති හැටියට දකින්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. අපි මාත්‍රිකා කරපු ගාථාවට අදාළව කතා කළොත් සක්කාය දිට්ඨිය කියලා කතා කරනකොට සක්කාය ධර්මතාවයේ සක්කාය තමයි ඔය අපි කතා කරපු තැන. අපිට අනාත්ම ධර්මතාවයක් ඇති තැනක අම්මා පේනවා කියන එක සක්කාය. දැන් අම්මා පේන තැනක දිට්ඨියක් ඇති කරගන්නවා. දිට්ඨිය මොකද්ද? අම්මා ඒකාන්ත වශයෙන් ඉන්නවා, ජීවත් වෙනවා, මේ රූප ආත්මය අම්මමයි, මේ ආත්මය අම්මගේ. මේක ආත්මවත් වූ දෙයක්. අපි ආත්මවත් වූ දෙයක් කියලා ওই වචන ටික කල්පනා නොකරනවා වෙන්න පුළුවන්. අම්මා ආත්මමයි කියලා කල්පනා නොකරනවා වෙන්න පුළුවන්. නමුත් අපිට ඒකාන්ත වශයෙන්ම අම්මා ලෝකේ ජීවත් වෙනවා කියලා අම්මා වූ ආත්ම භාවයක් හම්බෙනවා. අම්මගේ ආත්මය මෙතනින් තව තැනකට යනවා කියලා අපිට දිට්ඨියක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ දිට්ඨිය ඇති උනේ කොහෙද? අනාත්ම ධර්මතාවය ගැන අම්මා කියලා කල්පනා කරපු වැරදි සක්කාය තුළ සක්කාය දිට්ඨියක් ඇති කරගත්තා. අම්මා කියලා ආත්මයක් පවතිනවා හෝ ආත්මයක් නැහැ කියලා හරි මේ විදිහට දිට්ඨියක් ඇති කරගත්තා. දැන් ඉස්සෙල්ලම ප්‍රහාණය කරන්න වෙන්නේ මොකක්ද? සක්කාය කෙරෙහි තමයි දිට්ඨිය ඇති වුනේ. ඉස්සෙල්ලම ප්‍රහාණය කරන්න හැබැයි සක්කාය දිට්ඨිය. ඉස්සෙල්ලම ප්‍රහාණය කරන්න වෙන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න බෑ හැබැයි සක්කාය ධර්මතාවයේ නොදකින කල. සක්කාය නොදකින කල. ඒක නිසා සක්කාය ධර්මතාවයේ දැනගන්නත් අවශ්‍ය වෙනවා. මෙතනදී අපිට සක්කාය කියන කාරණාව සහ සක්කාය දිට්ඨිය කියන කාරණාව විග්‍රහ කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඇත්තටම මේ කාරණා ටික කතා කරනකොට ලොකු කාලයක් අපිට අවශ්‍ය වෙන මාතෘකාවක්. මේ කාරණාව විග්‍රහ කරන්න තව ටිකක් තේරෙන මට්ටමට ගන්න නම් අඩුම තරමේ තව පැයක්වත් කතා කරන්න වෙනවම තමයි. නමුත් දැනට අපිට ලැබුණු කාලයේ පැය ගෙවිලා ගිහිල්ලා ඉවරයි. එතකොට මේකෙදි අපිට සම්පූර්ණම 100%ක්ම අපි මේ කතා කරපු මේ කාරණාව නොතේරෙන්න පුළුවන්. මේ කතා කරපු කාරණාවේ ගැඹුර නොතේරෙන්නත් පුළුවන්. සමහර විට අපි තේරුණා කියලා අපේ මට්ටමට තේරුණාට මේකෙ මීට වැඩිය තව බරපතල ලොකු ගැඹුරකුත් තියෙනවා. මොකද මෙතනින් තමයි නිවන සහ සසර කියන එක තීරණය වෙන්නේ. මේක තමයි සම්දිස්ථානේ. ඉතින් ගොඩක් වෙලාවට අපි මේ කාරණාව මතුපිට මේ ස්පර්ශ කරගෙන යන්නේ. ඒක නිසා කල්යාණ මිත්‍රයෙක් විදිහට මතක් කරන්න තියෙන එකම දේ තමයි
මෙතනින් මේක නතර කරගන්න එපා කියන එක ධර්ම මාර්ගය හොඳට සත් ධර්මයේ ශ්‍රවණය කරන්න වසග්ග පරිණාම වුණ දේශනා නිවනට නැඹුරු වුණ නිවන ප්‍රකට කරන දේශනා ඒකෙදි මම ගොඩක් වෙලාවට මතක් කරන දෙයක් තමයි නිවනට නැඹුරු වූවක් කොට කියනකොට ඉක්මනට මාර්ග ඵල දෙන ලාභෙට නිවන් දකින්න හදන ප්‍රතිපදාවක් නන් නෙමෙයි මාර්ග ඵලයේ නෙමෙයි අවශ්‍ය වෙන්නේ මේ ඇත්ත දැනගෙන ඇත්ත දැකලා යන ගමන නිකන් අපිට ලාභෙට කෙලස් ටික එහෙම්ම තියනකොට දැන් මම සෝවාන් දැන් සකුදාගාමි කියලා හිතුව කියලා වැඩක් නැහැ ඒක නිසා ලාභෙට මාර්ග ඵලයේ නෙමෙයි අවශ්‍ය වෙන්නේ ආශ්‍රවයක් ශේවීම කෙලස් ධර්මතා නැතිවීම ලෝකෙට අනු යන මනස ලෝකෙ මිදීම ඒකත් කරන්න බෑ මේ නුවණ නැත්තම් කණ්ණාඩියේ රැවටි රැවටි කණ්ණාඩියේ පේන්නේ ඇතුලේ ඉන්න කෙනෙක්මයි කියලා හිතන මනසක් තියෙනකන් අපිට කොච්චර අපි සෝවාන් වුණා සකුදාගාම වුණත් මොන වුණත් වැඩක් නෑ එක දර්ශනයක් තියෙන කෙනෙකුට එහෙ පෙනුනට මෙහෙයි තියෙන්නේ කියලා ඒ දර්ශනයම ශ්‍රේෂ්ඨයි අර හිතාගෙන ඉන්න ඔක්කොටම වැඩි ඒක නිසා මාර්ගඵලය අද කතා කරන ওই මට්ටමින් යනවට වඩා සම්මා දිට්ඨියට මූලිකත්වයේ දීලා මාර්ගඵලයක් බලාපොරොත්තු වෙන එක නම් හොඳයි ඒක නිසා හැමෝම ඒ ඥාන දර්ශනෙට ඒ නුවණට සම්මා දිට්ඨියට දැන ගැනීමට මූලිකත්වය ලබා දෙන්න කියන එක මතක් කරනවා බොහොම කරුණාවෙන් එහෙනම් කාල වේලාව ටිකක් ඉක්මලා තියෙන නිසා කල්පනා කරගන්න බොහොම වටිනා කුසලයක් හැමෝම සිද්ධ කරගන්නේ දුනේ මේ සිද්ධ කරගත්තු කුසලය අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු සීල කුසල ධර්මයන් අපිට හැමදාම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට එවැගේම අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට මේ සීල කුසල ධර්මයන් අනුමෝදන් කරන ස්වාමීන් වහන්සේලා දෙනමට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතු පාරමිතාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.